මේ පාර්ලිමේන්තු මහා මැතිවරණය අගෝස්තු පස්සනිදා පවත්තන්ට නියමිත වෙලා තියෙන්නේ වෙනත් විශේෂ වාතාවරණයක් යටඩතේ. වෙන්දර වඩා අපට වෙනසක්තිනවා. ඒ කියන්නේ කෝවි ඩ්ඩානමය කොරෝණ වසංගතය කියනක අපට ඇවිල්ලතිීනු. මෙච්චන්ද වවසීම නිසා මෙය නැවත පැතිරීම වලක්කොගන්නෙක් කොහමද කියනකට අපි කටයුතු කරමයගන්නවා. ඒ සඳහා සෞඛ්‍ය මාත්‍යංච නිකුත් කරපු රෙගුලලාසිවලට. අනුකූලව ශ්‍රී ලංකා වෛද්‍ය සංවයේ සායෙන් අපි උපදෙශ මාලාවක් සගස් කරලලා දයෙන. ඔබ චන්දපොලට යන කලින් මේ උපදෙස් හොඳ නර්මන්න ඒක අවධාරයෙන් බලන්න කියලා අපිල්ලා සිටින කැමති. කොරුණ වසංගතිීන් ආරක්ෂාාවමින් ඔබේ චන්දය ප්‍රකාශ කිරීමට චන්දපලට යාමේදී අනුගමනය කළයුතු ක්‍රියාමාරයේ අපි දැන් සලකබල. නා වැලවීම සඳහා අපි මේ දක්වා අනුගමනය කරන්නද මූලික සිද්ධාන්ත මෙහිදීත් අනුගමය කිරීම ඉතාත්ම ඇදගත්තවා අපි හැමදනින් දන්නවා මේය කෙලබිදිිති මාර්ගෙන් යන්පුද්ගලයකුගේෙන් තවත් කෙනෙකුට වැලදන්නට හැකියාවති බෙනවා ඒවගේම රෝගී තැත්තෙකුගේ කළ බිදිි යම් පුෘෂ්ටයක් මත පිත වෙලා ඒ පපුෘෂ්ටය අපි ස්පර්ශ කරත් එමගින් අපට ඒ රෝගය වලඳීමේ හැකියාවතිබෙනවා. චන්දපොලයේදී නිලධාරීන්ට සිද වෙනවා සිය දහස් කරන්න චන්දදායකෙන් සමගටයුතු කරන්නට. දායකින්ට සිදු වෙනවා නිලධාරීම් කිහිප දෙනකු හරහා ගමන් කරන්නට ඒවගේම චන්දදාකන් රාශියක් සමග ගැටන්නට මෙය ඉතා සංකීර්ණ ක්‍රියාදාමයක් ඉතින් මෙහිදී අපි නිස ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වෙනවා රෝගය සම්ප්‍රේෂණවීම වැලක්වා ගැනීමට මොකද යම් කිසි කෙනෙකුට මෙත නදී රෝගතත්වය තිබුුණොත් ඔහු ගෙන් විශාල පිරිසකට රෝගය වැලඳීම අවධානමක් තිබෙන නිසා තින් මෙහිදී සමාජ දුරස්තුභාවය පවත්වා ගැනීම ुකාාවරණ නිවැරදිෝ පළඳීම සහ දෙයක්ත් පිරිසිදු කරගැනීම කියන කරුණු අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත්වයෙන. මෙම කරුණු සියල්ල සලකා බලා චන්දය ප්‍රකාශ කිරීමේ දී අනුගමනය කළයුතු ප්‍රායෝගික නිල ක්‍රියාදාමය අපි මින්න්නනිඉදිරියට දිරිපත් කරන්නවා මේ හොඳින් නරබා ධාර්ණය කරගෙන චන්දපොලට පැමින්න මේ ක්‍රියාපිළිවෙත නිසියාකාරයෙන් අනුගමනය කරමින් චන්දය ප්‍රකාශ කොත් ඔබට හැකියාවලබෙනවා ඔබට මේ රෝගය වැලඳීමෙන් වලකින්නට. චන්ද පොලට පැමිණීමේදී මුකාවරණයක් පලඳන්නට අමතක කරන්න එපා එය අනිවාර්ය අවශ්‍යතාව. එවගේම මුකාවරණය පැළඳී යුත්තේ මකය මෙෙන්ම නාසයක්ත් වැසෙන පරිදි. චන්ද පොලට පැමිණි පසු මීටරයක දුරක්තබාගෙන පුද්ගල දුරස්ථ භාාවය රැක ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා එහි සිටින නිලධාරීන්ට ඔබගේ සහයෝගය ලබා දෙන්න. පලමු නිලධාරයා වෙත යන්නට පෙර දෑස් සෝදන්නට අවකාශ සලසනවා. නැත්නම් විශබී ජහරණ දියර ලබාදෙනවා. ඔබ චන්ද මධ්‍යස්ථානයට ඇතුළුවෙන තැනම සිටින නිලධාරියාට ඔබගේ චන්ද කාට්පතහා හැඳුනුම් පත පෙන්වන්. හැඳුනුම් පත මේ ආකාරයෙන් ඔබේ අතේ තබාගෙන දෙපසට හරවා පෙන්වන්න. මේ එක්කම මුහුණු ආවරණය පසකට කර ඔබගේ මුහුණ පැහැදිලිව පෙනෙන්නට සලස්වන්න. ඒකම ඔබ යළත් මුහුණුආවරණයෝ නිවැරදිව පැළඳ ගැනීම අවශ්‍යයි. ඔබගේ නම ලේඛනේ ඇති බව තහවුරු කරන නිලධාරයා නම හඬ නගා පවසනවා. ඉන් පස ඔබ චන්දකාට්පත ඒ සඳහා තබා ඇති බඳුනට දමන්න. දැන් ලබාදී ඇති විශබීජාරණ දීරයෙන් ඔබේ දෑත් හොඳින් පිරිසිදු කරගන්න. එතැන තබා ඇති ටිෂූ කඩදාසියෙන් දෑත්වේලාගෙන එම තිිශූ කඩදදාසිය එතැන ඇති කුණු බඳුනට දමන් ඔබේ ඇගිල්ල පාට තවරන්නේ ඉන් පසුවයි අනකාගේ අතේ ඇගිලි ස්පර්ෂ නවනාකාරයට ඇගිල්ල තබාගන්න ඔබට ඒයාකාරයෙන් ඇගිල්ල ඉහලි නොසවා අල්ලා ගත නොහැකි නම් එතැන ඇති තිිශූ කඩදාසියක් ගෙන එය මේසේ මත දිගහැර ඒ මත අත තබා මියයාකාරයට පාට තැවරීමට ඉඩ දෙන්න පාට තැවරීමෙන් පසු ටිශූ කඩදාසිය ඔබ විසින්මයි වත්කොට වෙනුවෙන් තබා ඇති පෙට්ටියට දමන්න. ඊළඟට සිටින නිලධාරියා චන්ද පත්‍රිකාව ඔබේ අතට දෙනු ඇති ඔබේ අතේ ඇති පෑනෙන් ඡන්දය සලකුණු කොට වෙනදා වගේම පත්‍රිකාව අදාළ ඡන්ද පෙට්ටියට දමන්න ඡන්දමධ්‍යස්ථානයෙන් පිටත්වීයාමට පෙර ඔබට විශබීජ හරණය කිරීමේ දියරයක් ලබා දෙෙනවා. එදියරෙන් මෙආකාරයට දෑත් පිරිසිදු කරගන්න අමතක කරන්න එපා චන්දෙ කියයන මොකක්ද. චන්දෙ තමයි ජනතාවගේ වැදගත් ම අයිතිය. වැඩගත්මදේ. සර්ෝජන චන්දවලය ජනතාවට පැහරාර ඉන්න බෙරි වගකීමක්. සර්ජන චන්ධායිතිය භාවිතාකරොත් තමයි ප්‍රජාචන්ත්‍රවාදය රටෙහි රැකෙන්නේ. ඒ නිසා චන්දෙ දාන්නම ඕනේ හැබැයි කොරෝනා නොපැතිරෙන්න්නත් ඕනෙේ. අපි කෝරෝනා පැතිරීීම වැලැක්ව නාකාරයට සියලුම වැඩ කටයුතු කරලා තියෙනවා. එ නිසා භයනැතුව චන්දපොල්ලට එන්න සෞඛ්‍ය ආරක්ෂක විදිවිධා නවලට එක්කැඟව කටයුතු කරන්න භයනතුව චන්දපොලට එන්න